ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් තියෙනවා. ආර්ය මෛත්‍රිය පතරවීමේ ක්‍රියාපිළිවෙතක් ඔබ වහන්සේ දේශනා කරා. නමුත් කරණීය මෙත්ත සූත්‍රයේදී විසම මෛත්‍රියක් පෙන්වව දාල නෑ. කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන පැහැදිලි මෛත්‍රියක්. නමුත් සිංහලට පරිවර්තනය කරපු මිනිස්සු මේක මෙත්තානු මෛත්‍රී සූත්‍රයක් හැටියට කරගෙන තියෙනවා. මේකේ මෛත්‍රී තියෙන එක වචනයයි. මේකේ තියෙන්නේ මේ කරණීය මෙත්ත සූත්‍රයේ පළමුවෙන් ආරම්භ කරන්නේ සක්කෝ ඌජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමාර සුබරෝච 14ක් තියෙනවා. මේ සතර කමඨාන් කිරීමෙන් ලබාගත හැකි මහඟු ප්‍රතිඵල 14ක් මේ කරණීය. ඊට පස්සේ අකරණීය ධර්ම ඉදිරිපත් කරනවා. මොනවද? මහන්තාවා දීගංවා. මේ මහන්තාවා කියන්නේ මහසත්තු, දිගසත්තු කියලා පරිවර්තනය කළා. මේ මානය ඇති වෙන මානය. දීගංවා මේ දීර්ඝ සංසාරය අද මේ දීර්ඝ සංසාරේ මතක සටහන ඇටියට ගෙනාම කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක හිංසා විතක්ක. මේ සිංහලට තේරුම් ගන්න බැරුව දිගසත්තු මහසත්තු කියලා පරිවර්තනය. සිංහලට පරිවර්තනය කරපු සියලුම දේවල් වැරදි විදිහට පරිවර්තනය කළා. අද උගන්නනවා ඉගෙනගෙන. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඒකට වැරදි ඉගෙන ගත්තට ඉගෙනුවට. තවදුරටත් දහම් පාසල්වල ඔය වැරද්දමයි උගන්නන්නේ. හරි ගස්සන්නේ නැහැ. හරි ගස්සන් දන්නේ නැහැ. පහලින් පහලටම යනවා. ඉගෙන ගන්න මිනිස්සුත් උගන්නන මිනිස්සු. අපි මෙච්චර කාලයක් දැනගෙන හිටිය වෙනත් අර්ථයක් ඔබ වහන්සේ. ඔව් මෙරස් අර්ථයක් නෙමෙයි මේක තියෙන පැහැදිලි අර්ථයක්. වචනේ වචනෙම මේ නිවනට උපකාර වෙන අන්තිමට ඔය කරණීය මෙත්ත සූත්‍රය අවසන් කරන්නේ නහි ජාතු ගබ්බ සෙයං පුනරේතිටි. නැවත කිසිම දවසක අර මව් කුසකට ගැබ් ගන්න නැහැ. මොකද හේතුව කර්ම බීජ නැහැ. එකක්වත් කර්ම බීජ ඔක්කොම උදුරලා දැන් අලුතෙන් උපදවන්නේ නැහැ. නහි ජාතු ගබ්බ සෙයං පුනරේති. එහෙම නැත්නම් අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බව. අරියතුන් ආන්ස අපේ අතීත මතක සටහන් තියෙනවා ආසව විදිහට අවුරුදු කෝටි ගණනක් තිස්සේ ගినాපු මේ අවුරුදු කෝටි ගණනක් නෑ. මහා බ්‍රහ්ම චූත්‍රයේ තියෙනවා මේ පිළිබඳවත් බොහොම විග්‍රහයක් කළා. 91 කල්පයකට විතරයි ඉතුරු වෙන්නේ. දැන් අපි උපත ලැබලා නැති වෙනෝනේ. කල්පය කියන්නේ මේ කාල පරාසය. දැන් අපි නැවත උපදිනකොට අර පළවෙනි කල්පේ තිබුණු කාල පරාසයේ තිබුණු දේවල් අර 91 ඉවර වෙලා 92 වෙනකොට අර පළවෙනි එකේව අහෝසි කර්ම වෙනවා. ඒවා ඉතුරු වෙන්නේ නැහැ. මුලින්ම ඒක ධර්මතාවයෙන් ඉවත් වෙනවා. හැබැයි 91ක් ඉතුරු වෙනවා. ආයි මැරිලා ඉපදෙනකොට නිවන් දැක්කේ නැත්නම් 91යි තියෙන්නේ, 92ක් එහෙම ඉතුරු වෙන්නේ නැහැ. ඒක මහා බ්‍රහ්මායු සූත්‍රයේ කියන මජ්ක්‍ධිම නිකායේ තියෙන බොහෝ වැදගත් කරුණු කාරණා තියෙන සූත්‍රයක බුදුහාමුදුරුව මේ මහා බ්‍රහ්මායු කියන බ්‍රාහ්මණයට මේ ධර්මතාවය විග්‍රහ කළා මේ රටේදී. වෙන කොහෙවත් නෙමෙයි. ආරියවතුන් වහන්ස අරහත් ඵලයට පත් වීමේදී මේ 91 කල්පය තුලම අපි ගෙවපු ජීවිතවල 91 කල්පය තුලම තිබිච්ච සතියකින් නෙමෙයි දවසකින්ුත් කපන්න පුළුවන්. බාහ්‍ය ආරු වීර්යතුමා, සන්තති අමාත්‍යතුමා, පුක්කුසාති රජුරුව, දබ්බමල්ල පුත් අරහතුන් වහන්සේ, කුමාරකාශ්‍යප අරහතුන් වහන්සේ දවසක් නෙමෙයි විනාඩි ගානකදී ඔය සියල්ලම කැපුවා. දැන් බාහ්‍ය ආරු වීර්යතුමා ගම්මුකෝ. මේ බාහ්‍ය ආරු වීර්යතුමා කියන්නේ ලංකාවේ හිටපු, හෙළබිමේ හිටපු ලොකුම ලොකු පෝසත් සිටුවරයෙක්, නැව් සමාගමක අයිතිකාරයෙක්. නැව් සමාගමක් අයිතිකාරයෙක්. මේ රටේ ලෝකෙ නොයෙක් රෝග රටවල් වලට ගිහිල්ලා බඩු ගෙනල්ලා වික්ක සිටුවරයෙක්. මේ සිටුවරයා ගමන් කළ නැව මූඩෙදි මූඩපත් වුණා. කොහෙදෝ යාල අබේ භූමියට ටිකක් එහා පැත්තේ මූඩෙදි මේ අතරමං වෙලා කුණාටුවකට අහු වෙලා අඩුගානේ ඇඳිවතවත් ඉතුරු වුණේ නැහැ. කොහොම හරි යන්තම් ඔය මොකක හරි කොටයක එල්ලිලා පීනලා ඔය ව්‍යාලාභී භූමියේ ගොඩ වුණා. ගොඩ වෙලා මේ ඇඳුමක් නැහැ. ගස්වල කොළපොතු අරවා මේවා එකතු කරගෙන ඇඳුමක් හදාගත්තා. ඒක නිසා මිනිස්සු නමක් දැම්මා
ජාරු වීරිය කියලා. දරපොතුවලින් කොලාතුවලින් ඇඳුමක් හදාගත්ත නිසා ධාරු චීරිය. චීවරේ චීරිය ඇඳුම කොලාතු. මේ ධාරු චීරිය දැන් මේ මූඩෙන් යන්තම් දිවිවේරගත්ත ධාරු චීරියට ඇඳුමක් ගන්න කොහෙවත් තිබුණේ නැහැ, හම්බුනේ නැහැ. ගස්වල කොලාතු ඉඳගෙන ඇඳුමක් අඳගත්තා. කොමාරි අඳගත්තා, විලිවතා ගන්න එකක් හදාගත්තා. දැන් ආවා ගමට. ඒ කාලේ විශාලා මහනුවර තිබුණේ, ඔය අදත් තියෙන කැබිලිට කියන්නේ කැලේට බිලිගත්තේ විශාලා මහනුවර. ආවා මූදෙන් උඩ බහැලා දාරු චීරියතුමා. ආරංචියක් ආවා. දැන් මේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා විශාලා මහනුවර පිඬුසිඟා වඩිනවා කියලා මිනිස්සුන්ගෙන් අහගන්න දැනගන්න ලැබුවා. දාරු චීරියතුමාට අර මූදේ අතරමං වෙලා කුණාටුවකට අහුවෙලා මැරිලා නොමැරිලා ගොඩාවේ මේ මරණය අත්දැකීම් ලැබුවා. ඒක නිසා බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා බණ දේශනා කරනවා කියලා අහපු ධාරි චීරියතුමා බුදුහාමුදුරුව හොයාගෙන දුවගෙන දුවගෙන ආවා. දැන් බුදුහාමුදුරුව දවල් වරුවේ පිණ්ඩපාතේ වඩිනවා. එතකොට පිණ්ඩපාතේ වඩින බුදුහාමුදුරුව ඉදිරියට ආපු මේ දරාතු කොළ ඇඳුම ඇඳගත්ත ධාරු චීරියතුමා කිව්වා, භාග්‍යවතුන් වහන්සේ මම මරණය අත්දැක්කා, මට මරණය බොහොම ළඟයි, මම මරණයට පත් වූ පුද්ගලයෙක්, මට මේ මරණ දුකෙන් මිදෙන්න ධර්මයක් ඔබ ළඟ වහන්සේ ළඟ තියෙනවා නම් දේශනා කරන්න කියලා. ධාරු චීරියතුමා මේ පිඬුසිඟා වඩන බුදුහාමුදුරුවන්ගේ ඉස්සරහට ඇහිල්ලා නමත්තලා මේ ප්‍රකාශය කළා. බුදුහාමුදුරුවන්ට තුන්කල් දක්නා අතීතයේ දක්නා නුවණක් තියෙනවා. ඒ පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය දකිනවා. මේ ධාරු චීරියතුමා ගාව ලොකු ශක්තියක් තිබුණා. හැබැයි ශක්තිය දැන් විසිරිලා තියෙනවා. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව සම්‍යක් ප්‍රයෝගයක් යෙදුවා. කිව්වා, ධාරු චීරිය මේ පිඬුසිඟා වඩින වෙලාව මේ ධර්ම දේශනා කරන වෙලාවක් නෙමෙයි. එච්චරයි කිව්වේ. ධාරු චීරියතුමාට තව කල්පනා කරන්න අවස්ථාවක් ඉඩ දුන්නා. දැන් බුදුහාමුදුරුව පිඬුසිඟා වඩිනවා, ධාරු චීරියත් යනවා. ටිකක් දුර ගිහිල්ලා ධාරු චීරිය නැවත ඇහුවා. නැවත බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා, අනේ භාග්‍යවතුන් වහන්ස, මම මරණය අත්දැක්ක පුද්ගලයෙක්, මට මොනවා හරි ධර්මයක් දේශනා කරන්න, මට මේ දුක් පැවැත්මෙන් මිදින්න නෑ ධාරු චීරිය. මේ ධර්මයේ දේශනා කරන බණ කියන වෙලාවක් නෙමේ, මේ පිඬුසිඟා වඩින වෙලාව කියලා ධාරු චීරියට තව කල්පනා කරන්න, තව ඒකාග්‍රතාවයට පත් වෙන්න, තවත් අර අතීත සියලු ශක්තියින් මතු කරගන්න අවස්ථාවක් තමයි. මේක සම්‍යක් ප්‍රයෝගයක්. මේක මේ නිකං කියව කරපු එකක් නෙමේ. බුදුහාමුදුරුව දැක්ක ධාරු චීරියතුමා තියෙන අර පුබ්බේසගත පුඤ්ඤසාක්තිය අරහත් වෙන්න සියලු කරුණු සම්පූර්ණ කර පුද්ගලයෙක්. ඉතින් ඒක නිසා දෙවරක් තුන්වරක් ඇහුවා. තුන්වෙනිවර දැන් ධාරු චීරියතුමාගේ අනික් සියලු අර චේතනා නැති වෙලා එකම අග්‍රතත්වයකට පත් වුණා මේ බණ ඇහිීමේ චේතනාව. අන්නේ දෙන්ට පත් වූ බව බුදුහාමුදුරුව දැනගෙන තුන්වරක් ඇහුවට පස්සේ ධාරු චීරියතුමාට කිව්වා, බොහොම බුදුහාමුදුරුව මේ අවුරුදු 45ක් තුල කියපු කෙටිම කෙටි පද හතරක ධර්මයක්. කිව්වේ මොකද්ද? දිත්තේව දිත්ත මත්තම් භවිස්සති, සුතේව සුත මත්තම් භවිස්සති, මුතේව මුත මත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිස්සති, නෙව ඉද න හුරං න උබේමන් අන්තරේ දුක්ඛ කන්දස්ස අහෝසීති. ඔච්චරයි කිව්වේ. බාහ්‍ය ධාරු වීරියතුමා මේක සියලු දේ තේරුම් ගත්තා. මේ කෙටි මාත්‍රේ චතුසු ඔහාරේසු දිත්තේව දිත්ත මත්තම් භවිස්සති. මේ බුදුහාමුදුරුව දීගණිකායේ පිටු 10 ගානක කියපු සූත්‍රයේ ඒකමයි මේ වචන හතරකින් කිව්වේ.
දිත්තේව දිත්තමත්තන් දැකීම දැක්කදේ ඇහෙන් දැකීම මාත්‍රයකට සීමා කරලා භවිස්සති. ඒකයි වැදගත් මොහොතනේ. ඒකෙන් යමක් බිහි කරන්න එපා, වැරදි දෙයක් වෙන් කළ අස් කරන්න. භවිස්සති සුතේව සුතමත්තම් භවිස්සති, මුතේව මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. මේ ඇහැ කන නාසය දිවකය මන හය දොරින්ම ඔබ දැක්කට බැලුවට ඇහුවට වරදක් නැහැ. යමක් බිහි කරන්න එපා, රාගය දේශය මොහේ බිහි කරන්න එපා. ඒ එක බිහි වෙන්නේනවා නම් ඒක මිදී නිදහස් වෙන්න භවිස්සති. වැරදි දේ බිහි වෙනවා නම් ඒක බෙන් කළා අස් කරන්න භවිස්සති. ඒ අනුව අර කෙරෝලෙත් නෑ නෙව ඉද, මේ කෙරෝලෙත් නෑ නෙව ඉද, නෙව ඉද නහුරං න උබේ මාන්තරේ, මේ කොහෙවත් මැද නිවන නෑ, නිවන තියෙන්නේ ඔබ ළඟයි කියලා දුක් පැවැත්ම අවසන් කරන්න කියලා බණ කිව්වා. කිව්ව ගමන් බාහ්‍ය දාරු වීර්යතුමා තේරුම් ගත්තා. එක විනාඩි දකයි ගියේ සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් ඵලයට ගියේ හැටියට අර කොළ කොළාතු ඇඳගත්ත බාහ්‍ය දාරු වීර්යතුමා අරහත් ඵලයට පත් වුණා. මේක අහලා තේරුම් අරගෙන චතුසුහාරිසු ධම්ම උද්දච්ච විග්ගහිත මාන සන්තත්වයෙන් මගඵල ලැබුවා. දැන් බාහ්‍ය දාරු වීර්යතුමා කොළාතු ඇඳගත්ත අරහතුන් වහන්සේ බුදුහාමුදුරුව කිව්වා ගිහිල්ලා සිවුරක් හොයාගෙන එන්න මේ අරහත් දජය අඳගන්න පළඳින්න කියලා. බාහ්‍ය දාරු වීර්යතුමා බුදුහාමුදුරුවන් ගාවින් එළියට ගියා. එළියට යනකොටම හරකෙක් හිටියා. හරක දැක්ක කුලප්පු වුණා, මේ කොළාතු ඇඳගත්ත ඇහිල්ලා එන්න මැරුණා. බුදුහාමුදුරන්ට එතන හිටිය අනික් මිනිස්සු කිව්වා මෙහෙමයි, ඔබ වහන්සේ අර බණ කිව්ව ඔබ වහන්සේට හම්බුණ අර පුද්ගලයා මෙන්න හරකෙක් කැනලම මැරුණේ අරහතුන් වහන්සේ කෙනෙක්. ඒක නිසා අරහතුන් වහන්සේගේ ශරීර කූඩුවට අර ආදාහනය කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා බුදුහාමුදුරුවෝ ඒ අරහතුන් වහන්සේ කෙනෙක් නැති වුණේ කියලා. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් ඔය බාහ්‍ය දාරු වීර්යතුමා සීල් රැක්කේ නැහැ, භාවනා කළේ නැහැ, පින්කම් කළේ නැහැ, දන් දුන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු චතුසු ආහාරේසු හතර කමටහන් තේරුම් ගත්තා. තේරුම් අරගෙන එක මොහොතකින් මගපල් ලැබුව නිවන් දැක්ක. ඒ වගේමයි සම්තති අමාත්‍යත්, ඒ වගේමයි පුක්කුසාති රජුවත්, ඒ වගේමයි දබ්බ මල්ලපුත්ත අරහතුන් වහන්සේත්, කුමාර කස්සප අරහතුන් වහන්සේත්. තව 14 දෙනෙක් බුද්ධ චරිතයේ බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ තියෙනවා මේ වගේ මගපල් ලැබුව අය. ආරියතුන් වහන්සේ මගපලයක් ලැබුවට පස්සේ සසරේ තව පෙර කරපු අකුසල් වලින් තව ඉතුරු වෙලා තියෙන දේවල් පරිසම්දෙන්ට දැන් කිසි කෙනෙකුට අරහත් ඵලයට පත් වුණාට පස්සේ තවත් එක්ක පුණ්‍ය ශක්තියක් එක්ක පාප ශක්තියක් තියෙනවා නම් තවත් ජීවත් වෙනවා. පුණ්‍ය ශක්තියක් තියෙනවා නම් ඒකට යම් යම් යහපත් සැප සම්පත් ලැබෙනවා, දෙවුරම් බෙහෙර වගේ තැන් ලැබෙනවා. හැබැයි අර කර්මයක් තියෙනවා නම් මුගලන් හාමුදුරුවන්ට, අර හාමුදුරුවන්ට, මේ හාමුදුරුවන්ට වගේ වේ හොරු ගහලා මැරෙන්නත් වෙනවා. ඒවා වැය කරනවා, ඒවා වැය කොටස. අරහතුන් වහන්සේටත් වැය කරන්න ඉතුරු වෙලා තියෙනවා, එක්කෝ පුණ්‍ය ශක්තිය එක්කෝ පාප ශක්තිය. හැබැයි කුසල් අකුසල් එහෙම නෙමෙයි. අපි හැමෝම මේ එකම දම් සභා මණ්ඩපයක ඉන්නේ, මේ දහම හොයාගෙන ආවේ පෙර සසරේ කරපු පුරුද්දක් හොයාගෙන. ඒක සංසාරේ බැලුවහම අතීතේ කීප සැරයක්ම මේ වගේ එකම දම් සභා මණ්ඩපයේදී දම් අහලා තියෙනවා. කීප දෙනෙක් ගත්තා, කීප දෙනෙකුට බැරි වුණා. තම තම නැන පමණින් දැනගත යුතු. තේරුණාද? මේ ලෝකෙ විෂය දැනගන්නා වගේ නෙමේ මේ සතර කමඨහන් දැනගෙන ධර්ම විෂය තේරුම් ගන්න ඕන. දීර්ඝවස ලැබේවා ස්වාමී. අවසරයි.